ඉති අයිබෝන් කියලා හැම කෙනම් පිළිගන්නම් මේ වෙලාවේ. ඉතින් ඇත්තටම මේක සතුට වෙන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඉතින් මේ වෙනකොටත් අපේ රටේ COVID-19 පළවෙනි රෝගියා ජීවිතක්ෂයට පත්වෙනවා. ඉතින් මේක ඇත්තටම අපි හිතන්න ඕනේ කාලේ. දැන් අපි අපේ වචනේ කිව්වොත් මේ ගත වෙන්නේ කොරෝනාවේ සංක්‍රාන්ති සමය. මොකද අපි අපේ මේ විස්තර හොයලා බැලුවොත් අපේ මේ මේ කාලවකවානුවේ වෙච්ච දේවල් එක, ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මතක ඇති මේ මැණික් ව්‍යාපාරිකයාගේ ඉඳලා රොයල් තෝමියන් මැච් එකේ හිටපු පුද්ගලයාගේ ඉඳලා, ඊට පස්සේ වරකපොල හිටපු මන්ත්‍රීතුමාගේ ඉඳලා රාගම හොස්පිටල් එකට ඇඩ්මිට් වෙච්ච, අසත්‍ය තොරතුරු දීලා ඇඩ්මිට් වෙච්ච පුද්ගලයා ඉඳලා, මේ වෙනකොට ඒගොල්ලන්ගෙන් ව්‍යාප්ත වුණා නම් යම් කෙනෙක්ට මේ රෝගය, දැන් ඒ රෝග ලක්ෂණ සහ ලකුණු පහළ කරන්න කාලේ හරි. ඉතින් ඇත්තටම ඒකයි අපි හඳුන්වන්නේ මේක කොරෝනා වෛරසයේ සංක්‍රාන්ති සමය කියලා. ඉතින් අපි අනිවාර්යයෙන්ම අවධානයෙන් කියන්න ඕනේ මේ වෛරසයෙන් ආරක්ෂා වෙන්න නම් අපි සියලු දෙනාම එකා වගේ වැඩ කරන්න ඕනේ. ඉතින් මේ අපි මේ වීඩියෝ එකක් දැක්කා මේ අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට සහ පොලිසියේ නිලධාරීන්ට මිනිස්සු බැනලා දානවා. ඉතින් මේක පීඩාකාරී කාලයක් තමයි. ඒත් මේ මිනිස්සුන්ව ඇයි මෙහෙම ඇඳිරි නීති දාලා හිර කරන්න වෙලා තියෙන්නේ? අපේ මිනිස්සුන්ගෙම වචනෙන්ම කිව්වොත් වගකීමක් රහිත වූ ක්‍රියාකාරකම් නිසා තමයි මේ ගැටලුව වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් ලංකාවේ පළවෙනි මරණය වාර්තා වෙනවා. ඉතින් ඒක හරිම ඛේදජනක සිද්ධියක්. ඉතින් අපි හැමෝටම කම්පා විය යුතු සිද්ධියක්. මොකද මේ වෙනකන් ලෝකයේ බලවත් රටවල් ගත්තාම අපි ගොඩක් හොඳින් මේකට මුහුණ දුන්නා. ඉතින් ඒත් මේ වෙනකොට අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ හැම කෙනාම වගකීමෙන් කටයුතු කරන්න. අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේ ඕගොල්ලන්ට තොරතුරු ගොඩක් මම ඇතුළත් කරනවා. ඉතින් ඕගොල්ලන්ට ගෑස් අවශ්‍ය නම්, ඊට අමතරව ආහාර පාන, ඊට අමතරව බෙහෙත් හේත් අවශ්‍ය නම්, ඊට අමතරව අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය ඕගොල්ලන්ගේ නිවසට ලැබෙන්න රජයේ සලස්සලා තියෙනවා. ඉතින් ගරු ජනාධිපතිතුමා ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලයට අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ සහ අපි ඒගොල්ලන්ට සහයෝගය දෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ වගකීම ඉටු කරන්න බැඳෙන්න, ඕගොල්ලන් අනිවාර්යයෙන්ම මේ වෙනුවෙන් වගකීමෙන් වැඩ කරන්න දැන් ඇස් අරින්න ඕනේ කාලේ ඇවිල්ලා තියෙන. ඉතින් මේ ඉදිරි සති එකහමාර ඉදිරි සති දෙක මේ විශේෂඥයින් වෛද්‍යවරුන් රජයේ නිලධාරීන් කියන විදිහට අපි අවධානයෙන්ම හිටිය යුතු කාලේ. ඉතින් ඔබත් මමත් ජාතික වගකීම ඉටු කරන්න අපි හැම කෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා තවත් අනතුරු තවත් මරණ නොවි මේ වසංගතයෙන් අපේ රට බේරෙන්න, අපේ රට ගැලවෙන්න අපි හැම කෙනාම සුපුරුදු පරිදි අපේ කටයුතු වල නියැලෙන්න අවශ්‍ය කරන කාලය ඉක්මනටම එළඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම රෝගි වෙලා ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබට අනිවාර්යයෙන්ම වගකීමෙන් කාලය එළඹ ඇත.